Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. පවතින ආහාර අර්බුදයෙන් දරුවන් රැකගන්න සැලසුම් කරන දහම් පාසලක් ගැන අපට වාර්තා වුණා. ඒ මාතර පිටපැද්දර කඳුරුවන ප්‍රදේශයෙන්. හුලන්දාව පරම විසුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රී ධර්මාරාම දහම් පාසලේ දරුවන්ට දිවා ආහාරය සපයන්න වැඩපිළිවෙලක් ආරම්භ කර තිබුණා. මේ ඒ ගැන අදහස් දක්වෝ හුලන්දාරාම පරම විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හුලන්දාවේ වනරත්න හිමියන්. සමහර ළමයි කෑම ගේන්නේ නැහැ. ගේන්නේ බොහොම සුළු ආහාරයක්. උදේටත් ඒ ආහාරයම තමයි කිව්වහම आरंभ कर අපි මේව කෑම වේලක් දුන්නයි කියලා අපි හංගන්න වෙන්නේ නැහැ. ඒ දුන් දේ තුනක් කෑදේ ගඳයි කියලා නේ කියන්නේ. කෑම වේලක් නැතුව ඉන්න දරුව වෙනුවෙන් කල්පනා කරලා බලලා තමයි මෙවැනි සංකල්පයක් ක්‍රියාත්මක කරන්න අපි හාමුදුරන් වහන්සේ යෝජනා කරේ. ඒ යෝජනාවට අපි එකහෙලාම කැමති වුණා. පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වයේ ඉලනැංවීම සඳහා එළවලු සුප් ලබා දීමේ වැඩසටහනක් බණ්ඩාරවිල අධ්‍යාපන කලාපයේ ආරම්භ කර තිබුණා. බණ්ඩාරවිල මලිත්ත කොන්තකෙල විද්‍යාලය මෙය ආරම්භ කර තිබුණා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමූපකාර දෙපාර්තමේන්තුව සහ බණ්ඩාරවිල කිරි නිෂ්පාදකින්ගේ සමූපකාර සමිතිය සහ එම විද්‍යාලයේ ගුරු මණ්ඩලය මෙම වැඩසටහනට සහයෝගය දක්වා තිබුණා. මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාමේදී පාසලේ ආචාර්ය මණ්ඩලයේ සහ දෙමාපියෝගේ සහයෝගය අපිට උපරිමයෙන්ම ලැබෙනවා. ඉදිරියේදී මේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා උදව් උපකාර තවදුරටත් බලාපොරොත්තු වෙන බවත් සඳහන් කළ යුතුයි. මෙතර පාසල්වල පවතින මන්ද පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙලෙස අදහස් පළ කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන්ගෙන් 80%ක් එක පැත්තක මන්ද පෝෂණයෙන් පෙළේලා කියලා කියනකොට ડોක්ටර් සංජීවට දැන් විනය පරීක්ෂණ එනවා. කියපුව එක අදලයන් කරනවා. දරුවන්ට මන්ද පෝෂණ නම් ඒ ගැන තව නේද? ඔව් කියන්නේම මේක සමීක්ෂණයක් කළ යුතුයි කිය. එයා පිටිපස්සෙනවා විනය පරීක්ෂණ. දහු කැඳවනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රකාශයක් ගන්න. මේ දරුවේ පොල් මද කන්නේ නේද කලටි පොල් මේක යනවා ප්‍රවෘත්ති පත්‍රවල යනවා නාලිකාවල යනවා අපි දැන් මොකද වෙන්නේ ඒක ගැන සොයා බලලා නේද දරුවා මන්ද පෝෂණ නම් කන්න නැත්තම් මිනුවන්ගොඩ ප්‍රදේශයේ මිනුවන්ගොඩ මෙච්චරකල් ඇමතිකම් කරපු මන්ත්‍රීකම් කරපු නේද මහා ඇමතිකම් කරපු මහත්තුරු ඒක ගැන හොයලා බලලා ඒවට ප්‍රතිකාරම කරනවා වෙනුවට දැන් අර පත්‍රයේ ලිපු ගුරුවරයා පිටිපස්සේ පන්නන බොරුවක් නෙවෙයි සම්පූර්ණ ඇත්ත Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්